සමාජවාදයේ පිණිස පාරජාතික සහයෝගිතාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය අංශයේ ඉදිරිපත් කිරීමක්. සකල දේශවාසී නිර්ධන පන්තියේ විමුක්තිය උදෙසා මාක්ස් සහ එංගල්ස් විසින් රචිත කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය හඬපටයක් ලෙසද. කොමියුනිස්ට් පක්ෂ ප්‍රකාශනයේ තෙවන කොටස සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී සාහිත්‍ය යටතේ ගතානුගතික හෙවත් ධනපති සමාජවාදය. මෙතැන් සිට ධනපති සමාජයේ පැවැත්ම සහතික කරනු පිණිස සමාජීය දුක් ගැනිවිලිවලට පිළියම් කිරීමට ධනපති පන්තියෙන් සෑහෙන කොටසක් කැමැත්ත දක්වති. මෙම කොටසට ආර්ථිකවේදීන්, පරාර්ථ චර්යාවාදියෝ, මානව හිතවාදියෝ, කංකරු පන්තියේ තත්ත්වය උසස් කිරීමට ආශා කරන්නෝ, පුණ්‍ය කර්මයන් සංවිධානය කරන්නෝ, තිරිසනුන්ට වදදීම වළක්වන සමාජවල සාමාජිකයෝ, අමාත්‍යප වීරයෝ, හැමතැනම සිටින විවිධ සමාජ ප්‍රතිසංස්කරණවාදියෝ ආදිය අයත් වෙති. මේ වර්ගයේ සමාජවාදය අංග සම්පූර්ණ පද්ධති බවට සකස් කොට ඇත. ට්‍රුදොන් විසින් ලියන ලද දුකී භවයේ දර්ශනවාදය මේ වර්ගයට නිදසුනක් සේ දැක්විය හැකිය. සමකාලීන සමාජ තත්ත්වයන් නිසා අනිවාර්යෙන්ම පෙන නගින අරගලයන් සහ අනතුරු රහිතව තම පැවැත්මේ තත්ත්වයන් ආරක්ෂා කර ගැනීමට ධනපති සමාජවාදීන්ට අවශ්‍ය වී ඇත. විප්ලවවාදී සහ දිරාපත් කරවන කොටස් වලින් තොරව දැනට පවතින ධනපති ක්‍රමය රැක ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය වන්නේය. නිර්ධන පන්තියක් රහිත ධනපති ක්‍රමයක් ඔවුනට උවමනාය. ධනපති පන්තියේ ආධිපත්‍ය ඇති ලෝකයක් ඉතාම හොඳ ලෝකයේ බව එම පන්තිය අදහස් කිරීම ස්වභාවික දෙයකි. ධනපති සමාජවාදය මේ සැනසිලිදායක සංකල්පනය අඩු වැඩි වශයෙන් අංග සම්පූර්ණ පද්ධති බවට වර්ධනය කරයි. එවැනි සමාජවාදී ක්‍රමයක් ක්‍රියාවේ යොදවන ලෙසද එය ඔස්සේ සමාජීය නව ජෙරුසලමක් කරා එක එල්ලේම ගමන් කරන ලෙසද එය නිර්ධන පන්තියට යෝජනා කරන විට එය සැබවින්ම ඉල්ලා සිටින්නේ නිර්ධන පන්තිය දැනට පවතින ධනපති සමාජයේ සීමාවන් තුළ සිටිය යුතු බවය. එහෙත් ඒ අතරම නිර්ධන පන්තිය ධනපති පන්තියට තවදුරටත් වෛර නොකළ යුතු බවද එය ඉල්ලා සිටී. ජීවත් වීමේ ද්‍රව්‍යමය තත්ත්වයන් ආර්ථික සබඳතාවයන් වෙනස් කිරීමෙන් පමණක් මිස හුදු දේශපාලන ව්‍යාපාරයෙන් කිසිසේතක් ඇති නොවන බව පෙන්වා දීමෙන් කංකරු පන්ති ඉදිරියේ හැම විප්ලවවාදී ව්‍යාපාරයක්ම හෙලා දැකීමට මෙම සමාජවාදයේම එනමුදු වඩාත් වැඩියෙන් ප්‍රායෝගික වඩාත් අඩුවෙන් ක්‍රමානුකූල තවත් වර්ගයක් වෑයම් කළේය. ජීවත් වීමේ ද්‍රව්‍යමය තත්ත්වයන් වෙනස් කිරීම යන්නේ මේ වර්ගයේ සමාජවාදය විප්ලවයකින් පමණක් සිදු කළ හැකි ධනවාදී නිෂ්පාදන සබඳතාවයන් විනාශ කර දැමීමක් කොහෙත්ම අදහස් නොකරයි. එහෙත් එය ධනවාදී නිෂ්පාදන සබඳතාවයන් මත පදනම් වූ පරිපාලන ප්‍රතිසංස්කරණයක් ඇති කිරීම පමණක් ප්‍රාග්ධනයත් ශ්‍රමයත් අතර අති සබඳතාවයන්ට කිසිදු හානියක් නොකරන නමුදු හොඳටම වැඩි වුණොත් ධනපති ආණ්ඩුවේ පරිපාලන වියදම් අඩු කරන සහ එම පරිපාලනය ලිහිල් කරන ප්‍රතිසංස්කරණ ඇති කිරීමක් අදහස් කරයි. ධනපති සමාජවාදය එයට සෑහෙන පමණින් පැහැදිලි ලෙස ප්‍රකාශ වන්නේ එය හුදු අලංකාර භාෂා ශෛලියකට පරිවර්තනය වූ විට පමණකි. නිදහස් වෙළඳාම කංකරු පන්තියේ අභිවෘද්ධිය සඳහාය. ආරක්ෂක තීරුබදු කංකරු සෙත පිණිස වන්නේය. බන්ධනාගාර ප්‍රතිසංස්කරණය කංකරු පන්තියේ ඌමනාවන් සඳහාය. අවසාන වචන ධනපති සමාජවාදයේ බැරෑරුම් අර්ථයකින් යුතුව ප්‍රකාශ කළ එකම වචනයය. ධනපති සමාජවාදයේ හරය එක් පාටයක් තුල සම්පිණ්ඩණය වී ඇත. එනම් ධනපතියා ධනපතියකි. එයත් කංකරු පන්තියේ අභිවෘද්ධිය පිණිසය.
සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී සාහිත්‍ය යන මාතෘකාවේ තෙවන අනුමාතෘකාව විවේචක මනෝරාජික සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය නූතන කාලයේ හැම ශ්‍රේෂ්ඨ විප්ලවයකදීම නිර්ධන පන්තියේ ඉල්ලීම් ප්‍රකාශ කළ වරහන් තුල බබෙබ් ආතින්ගේ කෘති වැනි සාහිත්‍ය ගැන අපි මෙහිදී සටහන් නොකරමු. රදලවාදී සමාජ ක්‍රමය පෙරලා දෙමු අවධියේදී හැමතැනම කැළඹීම් පැවති කාලයේදී සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා නිර්ධන පන්තියේ ඍජු ලෙසම දැරූ ප්‍රථම වෑයම එවකට නිර්ධන පන්තියේ පැවති නොදියුණු තත්ත්වයන් නිසා තම පන්තියේ විමුක්තිය සඳහා අත්‍යවශ්‍ය ආර්ථික තත්ත්වයන් නොතිබුණු නිසාත් වරහන් තුල නොමැති වීම නිසාත් නොවැළැක්විය හැකිසේ අසාර්ථක විය. මන්දයත් එම අත්‍යවශ්‍ය තත්ත්වයන් ධනවාදී අවධිය විසින් බිහි කළ යුතුව තිබුණු තත්ත්වයන් බැවිනි. නිර්ධන පන්තියේ මේ ප්‍රථම ව්‍යාපාර සමග පැන නැගි විප්ලවවාදී සාහිත්‍යයට අනිවාර්ය ලෙසම ප්‍රතිගාමී ස්වරූපයක් තිබිනි. එය විශ්ව තපස් දහමත් ඉතා රළු වර්ගයේ සමාජීය සමතලා කිරීමකුත් දේශනා කළේය. සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී ක්‍රමයන් යැයි යෝග්‍ය ලෙස නම් කරන ලද සෙන් සිමොන් ජූරිය ඔවන් ආදීන්ගේ ක්‍රම බිහි වූයේ ඉහත විස්තර කරන ලද නිර්ධන පන්තිය සහ ධනපති පන්තිය අතර පැවති අරගලයේ මුල් නොදියුණු වකවානුවේදීය. වරහන් තුල ධනපතියෝ සහ නිර්ධනයෝ නැමැති එක කොටස බලන්න. මේ ක්‍රමවල සම්පාදකවරුන් සැබවින්ම පන්තීන්ගේ ප්‍රතිගතතාවයේද එවකට ආධිපත්‍ය දරූ පන්තිය තුල විනාශකාරී කොටස්වල ක්‍රියාකාරීත්වයේද දුටුවෝය. එහෙත් තවමත් බිලුඳු වෙහි පසුවන නිර්ධන පන්තියට ඓතිහාසික ස්වාධීනත්වයක් හෝ ඔවුනට ආවේනික වූ දේශපාලන ව්‍යාපාරයක් හෝ තිබෙන බවත් ඔවුහු නොදුටුවහ. පන්ති ප්‍රතිගතිතතාවයන්ගේ සංවර්ධනය කර්මාන්තයේ දියුණුවට සමාන වේගයකින් සිදුවන නිසා තවමත් නිර්ධන පන්තියේ විමුක්තියට අවශ්‍ය ආර්ථික තත්ත්වයන් සපයා නැති බව ඔවුනට පෙනින. එබැවින් මෙම තත්ත්වයන් බිහි කිරීමෙහි සමත් නව සමාජ විද්‍යාවක් නව සමාජ නියාමයන් සොයන්නට ඌහ. සමාජීය ක්‍රියාකාරීත්වයට අයත් ස්ථානය ඔවුන්ගේ පෞද්ගලික නිර්මාණශීලී ක්‍රියාකාරීත්වයට යටත් විය යුතුය. ඓතිහාසික විමුක්ති තත්ත්වයන්ට අයත් ස්ථානය මනක් කල්පිත තත්ත්වයන්ට යටත් විය යුතුය. එමෙන්ම පන්තියක් වශයෙන් අනුක්‍රමෙන් සහ ඉබේ හටගන්නා නිර්ධන පන්තික සංවිධානය මොවුන්ගේ වට්ටෝරුවක් අනුව සාදන ලද සංවිධානයට යටත් විය යුතුය. ඔවුන්ගේ මතය අනුව අනාගතයේ සමස්ත ලෝක ඉතිහාසය ඔවුන්ගේ සමාජීය සැලැස්ම ප්‍රචාරය කිරීම සහ ප්‍රායෝගික ලෙස ක්‍රියාවට පෙරලීම බවට පත්වන්නේය. වැඩියෙන්ම දුක් විඳින පන්තිය කංකරු පන්තිය වන බැවින් සිය ක්‍රම සම්පාදනයන් සැලැස්මානුගත කිරීමේදී එම පන්තියේ අභිවෘද්ධිය ගැන ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතුය යන සවිඥානික හැඟීම ඔවුනට ඇත. ඔවුනට නිර්ධන පන්තිය පවතින්නේ එය අතිශයින්ම දුක් කරදර විඳින පන්තිය යන ස්ථාවරය අනුව පමණකි. පන්ති සටනේ නොදියුණු තත්ත්වය නිසාත් ස්වකීය පරිසරය නිසාත් මේ ගණයේ සමාජවාදීහු තමන් සියලු ප්‍රතිගතිතතාවයන්ට වඩා ඉහළින් සිටින පිරිසක් ලෙස සිතා ගනිති. සමාජයේ හැම සාමාජිකයෙකුගේම තත්ත්වය ඉතා යහපත් තත්ත්වයක පවතින සාමාජිකයාගේ තත්ත්වය පවා තවත් උසස් කරලීමට මොවුනට උවමනාය. එම නිසා ඔවුහු නිරන්තරයෙන්ම පන්ති ප්‍රභේදයක් නොතකා මුළු මහත් පන්තියටමත් වඩාත් වැඩි වශයෙන් පාලක පන්තියටත් ආයාචනය කරති. ඔවුන්ගේ මතය හැටියට ඔවුන්ගේ සැලැස්ම ගැන දැනගැනීම පමණක් සෑහේ. එවිට ඒ ඉතාම හොඳ සැලැස්ම බව සමාජය පිළිගනු ඇත. මේ හේතුව නිසා ඔවුහු සියලු දේශපාලන ක්‍රියාවන්ද විශේෂයෙන් විප්ලවවාදී ක්‍රියාවන්ද ප්‍රතික්ෂේප කරති.
තම අරමණු සාමකාමී ක්‍රියා මගින් සහ කුඩා පරිමාණ අත්හදා බැලීම් එම හේතුව නිසා අසාර්ථක වීමට භාජනය වූ අත්හදා බැලීම් මගින්ද ආදර්ශයේ බලපෑම මගින්ද නව සමාජීය බයිබලයක් සඳහා මඟ පාදා ගැනීමට ක්‍රියා කරති. නිර්ධන පන්තිය තවමත් ඉතා නොදියුණු තත්ත්වයක පවතින වකවානුවක තම තත්ත්වය පිළිබඳව මනස් සෘෂ්ටික සංකල්පයක් පමණක් ඇති කරගෙන සිටින වකවානුවක අනාගත සමාජය ගැන අඳිනු ලබන මෙවැනි මනස් සෘෂ්ටික චිත්‍ර සමාජයේ පොදු ප්‍රතිනිර්මාණය සඳහා වූ එම පන්තියේ ප්‍රථම පූර්ව හැඟීම සහිත අභිලාෂයන්ට ගැලපේ. එහෙත් මේ සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී සාහිත්‍ය තුළ එමෙන්ම විවේචක කොටස්ද ඇත. ඒවා දැනට පවතින සමාජයේ සියලු පදනම් වලට පහර දෙයි. එබැවින් කංකරු පන්තියේ අධ්‍යාපනය සඳහා ඉතා අවශ්‍ය වටිනා කරුණුවලින් එම සාහිත්‍ය සමන්විතය. එම සාහිත්‍ය මගින් යෝජනා කර තිබෙන ව්‍යවහාරික පියවරයන් වන නගරය සහ ගම අතර ඇති ප්‍රතිවිරෝධතාවය නැති කිරීමද මෙහිදී ප්‍රතිවිරෝධතාවය යන්න පිළිබඳව සංස්කාරක සටහන මෙතැන් සිට. ඉංග්‍රීසි සංස්කරණයේ ප්‍රතිවිරෝධීතාවය වෙනුවට වෙනස යන වචනය යොදා ඇත. සංස්කාර. පවුල අහෝසි කරලීමද වැටුප් ශ්‍රමය මගින් පෞද්ගලික ලාභ ගරා ගැනීම අහෝසි කරලීමද සමාජීය සංගතිය ලොවට ප්‍රකාශ කර සිටීමද සරල නිෂ්පාදන මෙහෙයවීමක් දක්වා රාජ්‍යයේ කාර්යයන් පරිවර්තනය කිරීමද යන මේ සියලු යෝජනා එවකට යන්තමින් බිහිවෙමින් පැවති මේ සාහිත්‍ය මගින් අපහැදිලි හා අවිනිශ්චිත ආදිතම ස්වරූපයන් වශයෙන් පමණක් හඳුනා ගනු ලැබූ පන්ති ප්‍රතිගතිතයන්ගේ අතුරුදහන් වීම වෙත යොමු වී තිබිනි. එම නිසා මෙම යෝජනා හුදු මනෝරාජික ස්වරූපයකින් යුක්තය. විවේචක මනෝරාජික සමාජවාදයේ සහ කොමියුනිස්ට්වාදයේ වැදගත්කම සහ ඓතිහාසික සංවර්ධනයත් අතර තිබෙනුවේ අපවර්තනීය සම්බන්ධකමකි. සමකාලීන පන්ති අරගලය වර්ධනය වන සහ නියත හැඩයක් ගන්නා ප්‍රමාණයට සමානුපාතිකව අරගලයට ඉහළින් සිට එයින් ඈත් වී වෙන් වී සිටීමේ මනස් සෘෂ්ටික ප්‍රහාරයන්ගේ මුළු ප්‍රායෝගික වටිනාකමද මුළු න්‍යායික සහේතුක නිදොස් භාවයේද නැති වී යනු ඇත. එම නිසා මේ ක්‍රමේ නිර්මාර්ථවරුන් බොහෝ කරුණු අතින් විප්ලවවාදී වූද ඔවුන්ගේ ගෝලයෝ හැමදාම ප්‍රතිගාමී නිකායවල් සැදූහ. නිර්ධන පන්තියේ තවත් දුර සංවර්ධනය නොදකින ඔවුහු සිය ගුරුන්ගේ පැරණි මතවල තදින්ම එල්ලී සිටිති. එබැවින් ඔවුහු පන්ති අරගලය අප්‍රාණික කිරීමටත් පන්ති ප්‍රතිගතිත්වතාවයන් සමාදානය නිරවුල් කර දැමීමටත් ඔවුහු නොකඩවා ක්‍රියා කරති. ඔවුහු තවමත් ස්වකීය මනෝරාජික සමාජයන් අත්හදා බැලීමට සිහින දකිමින් නව ජෙරුසලුමේ කුඩා සැලැස්ම වන හුදකලා පැලන්ටිස් පිහිටවාලීමටද වරහන් තුල හෝම් කොලොනියස් අභ්‍යන්තරික ජනපද පිහිටවාලීමටද කුඩා ඉකාරියා පිහිටවාලීමටද ක්‍රියා කරති. කුඩා ඉකාරියා යන්නේ සංස්කාරක සටහන්. සාල් පූරියේගේ සැලැස්මයන්ට සීමා වුණු සමාජවාදී ජනපද පැලන්ටිස් නමින් හැඳින්විනි. කබේ සිය මනෝරාජික ජනපදයට ඉකාරියා යන නම තිබීය. පසු කලෙක ඔහුගේ ඇමරිකානු කොමියුනිස් ජනපදයේද මෙනමින් හැඳින්විය. වරහන් තුල 1888 ඉංග්‍රීසි මුද්‍රණයට එංගල්ස් ලියු සටහනකි. හෝම් කොලෝනියස් රට තුල ජනපද සිය ආදර්ශවත් කොමියුනිස්ට්වාදී සමාජ ඕවන් මෙනමින් හැඳින්විය. පැලන්ටිස් යනු ජූරියේ විසින් සිය සැලැස්මයන්ට සීමා වුණු සමාජීය මාලිගාවලට දෙන ලද නාමයයි. ඉකාරියා යනු මනෝරාජික මනස් සෘෂ්ටික රජයකි. මේ අපුරු රටේ කොමියුනිස්ට්වාදී සමාජය ගැන කබේ විස්තර ලියුවේය. 1890 ජර්මන් සංස්කරණයට එංගල්ස් ලියු සටහනකි.
මේ අහස් මාලිගා ඉදිකිරීම පිණිස ධනපතින්ගේ හදවත්වලට සහ මුදල් පසුම්බිවලට ආයාචනය කිරීමට මොවුනට සිදු වී ඇත. ඉහතින් විස්තර කළ ප්‍රතිගාමී හා ගතානුගතික සමාජවාදීන්ගේ ප්‍රවර්ගයට මොවුන් ක්‍රමයෙන් වැටමින් සිටිති. ඔවුන් එම ප්‍රවර්ගයෙන් වෙනස් වන්නේ වඩාත් ක්‍රමානුකූල පණ්ඩිතමානීත්වය නිසාත් තම සමාජ විද්‍යාවේ ආනුභා සම්පන්න ප්‍රතිඵල පිළිබඳව ඔවුන් තුළ ඇති අන්ද භක්තිය නිසාත් පමණකි. මේ හේතුව නිසා ඔවුහු කංකරුවන්ගේ සියලු දේශපාලන ව්‍යාපාරවලට විරුද්ධ වෙති. නව බයිබලය කෙරෙහි ඇති අවිශ්වාසයේ විපාකයක් වශයෙන් එබඳු ක්‍රියාවන් ඇතිවිය හැකිය යනු ඔවුන්ගේ මතය. එංගලන්තයේ ඕපන්වාදියෝ සහ ප්‍රංසේ පූරියේ වාදියෝ පිළිවලින් එංගලන්තයේ චාට්ස්වරුනටද ප්‍රංසේ ප්‍රතිසංස්කරණවාදීන්ටද විරුද්ධව ක්‍රියා කරති.